බැක්ටීරියා අධිරාජධානයට අයත් ජීවින්ගේ විශේෂ ලක්ෂණය කුමක්ද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. මේ ජීවි වර්ගීකරණය අපි ඉගෙනගන්නේ කාල් වූස් කියන විද්‍යාඥයාගෙන්. එයා තමයි මේ ජීවින් වර්ගීකරණය කරලා තියෙන්නේ. එයා වර්ගීකරණයක් කරාපුතේ අධිරාජධානි තුනකට මේ ජීවි ලෝකය. මතකද ඔයාට ඒ අධිරාජධානි තුන? ආකියා අධිරාජධානිය, බැක්ටීරියා අධිරාජධානිය, යුකැරියා අධිරාජධානිය. හොඳයි. මේකෙන් බැක්ටීරියා අධිරාජධානියට අයිති වෙනවා ජීවි කාණ්ඩ දෙකක් පුතේ. ඒ කවුද? එකක් බැක්ටීරියා, අනිත් එක සයනොබැක්ටීරියා හෙවත් නීල හරිත ඇල්ගී. හරි? ඇල්ගී නෙමෙයි, නීල හරිත ඇල්ගී. ඇල්ගී කියන්නේ වෙනම ජීවි කාණ්ඩයක්. හරි? හරි. සයනොබැක්ටීරියා හෙවත් නීල හරිත ඇල්ගී සහ බැක්ටීරියා. බැක්ටීරියා. හරි. එතකොට මේ බැක්ටීරියා අධිරාජධානී මේ ජීවීන්ගේ විශේෂ ලක්ෂණයක් අපෙන් ප්‍රශ්න කරනවා. අපෙන් ප්‍රශ්න කරනවා. හරි. එතකොට මේකේ ඉන්න කට්ටිය පුතේ ප්‍රාග්ඥෂ්ටිකයි. ඒ කියන්නේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නෑ. ඒ කියන්නේ මුන්ගේ න්‍යෂ්ටිය න්‍යෂ්ටික පටලයකින් ආවරණය වෙලා නෑ. මේගොල්ලන්ගේ න්‍යෂ්ටිය න්‍යෂ්ටික පටලයකින් ආවරණය වෙලා නෑ. ඒකන සංවිධානය වූ න්‍යෂ්ටියක් නෑ කියන. සංවිධානය වූ න්‍යෂ්ටියක් නෑ කියලා කියන. අපි කියනවා ඒගොල්ලන්ට ප්‍රාග් න්‍යෂ්ටිකයි කියලා කියන. ඊළඟට මේගොල්ලන් ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන්. විශේෂයෙන් මේ බැක්ටීරියා කාණ්ඩය ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන්. හරි. ඒතර මේ ඇතැම් කට්ටිය රෝග හදනවා. විශේෂයෙන් බැක්ටීරියා කාණ්ඩය රෝග හදනවා. රෝග හදනවා. රයිට්. මේකෙන් සයනොබැක්ටීරියා පුතේ ස්වයංපෝෂීන් වෙනවා. බැක්ටීරියා විෂම පෝෂීන් වෙනකොට සයනොබැක්ටීරියා ස්වයංපෝෂීන් වෙනවා. දැන් අපෙන් අහන්නේ එහෙනම් බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන්ගේ විශේෂම ලක්ෂණය සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැති වීම. ඒක පොදුවේ අපිට කියන්න පුළුවන්. උඹලට සංවිධානය වූ න්‍යෂ්ටියක් නැහැ. ඒක සයනොබැක්ටීරියාවන්ටත් බැක්ටීරියාවන්ටත් පොදු ලක්ෂණයක් වෙනවා.